සුදුසස. ඉතින් ඔන්න අදත් ඔයාලා වෙනුවෙන්ම වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ වීඩියෝ එකේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ thumbnail එකේ කිව්ව විදියටම ස්ට්‍රොක් බ්‍රෝකර් ෆර්ම් එකක් නැතුව අපිට ෂෙයා මාකට් එකට එන්න පුළුවන්ද? ගනුදෙනු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඒ වගේම ස්ට්‍රොක් බ්‍රෝකර්ස්ලා අපෙන් කීයක් ෆී එකක් අය ගන්නවද නැත්නම් යන කොච්චර ගාස්තුවක් අපෙන් අය ගන්නවද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඉතින් මම මේකට මුලින්ම csc.lk කියන වෙබ්සයිට් එකට යනවා. ඉතින් කලින් වීඩියෝ එක බලුවා නම් ඔයාලට තේරෙනවා csc වෙබ්සයිට් එක කියන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් ඇත්තටම මේක ගැන කතා කරනවා නම් ඇත්තටම අපිට බ්‍රෝකර් ෆර්ම් එකක් නැතුව ෂෙයා මාකට් එකට ඇවිල්ලා ගනුදෙනු කරන්න හැකියාවක් නැහැ. ඒක තමයි නීතිමය තත්ත්වය. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ඉංග්‍රීසි දා ගන්නවා. අනිවාර්යයෙන්ම බ්‍රෝකර් ෆර්ම් එකක එකතු වෙලා තමයි ගනුදෙනු කරන්න ඕනේ. ඒක තමයි යාලා මෙතෙන්දී මෙම්බර්ස්ලා විදියට නැත්නම් ට්‍රේඩින් මෙම්බර්ස්ලා විදියට අපිට මෙයාලව දීලා තියෙන්නේ. ඉතින් මෙයාලා අපිට සර්විස් එකක් දෙනවා. ඒ සර්විස් එක වෙනුවෙන් මෙයාලා කිසියම් පර්සන්ටේජ් එකක් අපේ හැම ට්‍රාන්සැක්ෂන් එකකින්ම ගනුදෙනුවකින්ම අය කරනවා. ඉතින් මේක ඇත්තටම US ෂෙයා මාකට් එකත් එක්ක ගත්තට පස්සේ නැත්නම් වෙන රටක ෂෙයා මාකට් එකක් එක්ක ගත්තට පස්සේ සමහර රටවල් වල එහෙම නැත්නම් US ෂෙයා මාකට් එකේදී මේ ගනුදෙනු වලට පිරිවැයක් නැත්නම් ගනුදෙනු වලට කොස්ට් එකක් මෙයාලා කියන්නේ නැත්නම් ට්‍රාන්සැක්ෂන් එකට කොස්ට් එකක් මෙයාලා අය කරන්නේ නැහැ. ඒක වෙන්නේ යාලා මන්ත්‍ලි තමයි කරන්නේ. මන්ත්‍ලි අය කරනවා ඩොලර් 5ක වගේ මුදලක් අය කරනවා. හැම මාසෙකම ඩොලර් 5ක වගේ මුදලක් අය කරනවා. නමුත් ලංකාවේ මේ තත්ත්වය වෙනස්. ලංකාවේ තියෙන්නේ හැම ගනුදෙනුවකින්ම යාලා 100.12ක කොස්ට් එකක් නැත්නම් ෆී එකක් අපෙන් අය කරනවා. ඉතින් අපිට ඒක බලන්න පුළුවන් CC වෙබ්සයිට් එකේ. වට පුළුවන් මෙන්න මෙතන ඉන්වෙස්ටර්ස් කියන බටන් එකට ඇවිල්ලා නැත්නම් මේ පේලියට ඇවිල්ලා වට මෙන්න මෙතන ට්‍රාන්සැක්ෂන් කොස්ට් කියන එකට මේ විදිහට බලන්න. දැන් පේනවා මෙන්න මෙතන යාලගේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක කොහොමද යාලා කැල්කියුලේට් කරන්න කියලා. ඉතින් ඇත්තටම මේක බ්‍රෝකර් ආයතනය විතරක් ගන්න ෆී එකක් නෙමෙයි. CSE එක, ඒ වගේම SEC, ඒ වගේම ටැක්ස් එකක් එක්කම තමයි මේ ඔක්කොම 1.12 කියන ටෝටල් පර්සන්ටේජ් එක හැදෙන්නේ. ඉතින් ඔයාලට මේ ලැන්ග්වේජ් එක ප්‍රශ්නයක් නම් මට මෙතෙන්දී සිංහල දාගෙන ඔයාලට මේක පැහැදිලි කරන්න පුළුවන් මේ විදියට. දැන් ඔයාලට පේනවා ගනුදෙනු පිරිවැය පහත දැක්වෙන ගනුදෙනු පිරිවැය කොටස්සාන අයිසුරු කුම්පස් සඳහා අදාළ වේ 2017 ජුනි 27 වෙනිදා සිට මෙන්න මේක ක්‍රියාත්මක වෙනවා. රුපියල් මිලියන 100 දක්වා ගනුදෙනු සඳහා 100.12ක මුදලක් අය ගන්න. ඒ කියන්නේ මිලියන 100 වෙනකන් මෙන්න මේ ගනුදෙනු ගාන තමයි ඔයාලගෙන් අය කරන්නේ. තරවකාර ගාස්තු විදිහට අය කරන්නේ 0.6ක්, 6.4ක්, ඒ වගේම කොටස් වෙනද පොළ ගාස්තු විදිහට 0.084ක් අය කරනවා. මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගාස්තු වෙනුවෙන් 0.024ක්, සුරුකුම්පත්තා විනිමය කොමිෂන් ගාස්තු විදිහට 0.072ක්, කොටස් ගනුදෙනු අයබදු විදිහට කියන්නේ එක ටැක්ස් එකක් 0.3ක පර්සන්ටේජ් එකක් මෙයාලා අය කරනවා. ඉතින් මෙන්න මේකේ ටෝටල් එක තමයි 100.12ක් විදිහට අපිට අය කරන්නේ. අපි රුපියල් 100ක ෂෙයාස් ගත්තොත් අපිට රුපියල් 7 12ක ටැක්ස් ගනුදෙනු පිරිවැයක් අපෙන් අය වෙනවා. ඒ කියන්නේ අපි ෂෙයා එකක් බයි කරද්දි මේක අපිට කොස්ට් වෙනවා. අපි ෂෙයා එකක් සෙල් කරද්දි මේක අපේ ඉන්කම් එකෙන් නැත්නම් අපි ඒ ෂෙයාස් විකුණලා ගන්න ආදායමෙන් නැත්නම් ඒ මුදලින් අපෙන් අඩු වෙනවා. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මම කිව් එක මම ඔන්න කැල්කියුලේෂන් එකක් ඔයාලට මේ පැත්තකින් දාලා පෙන්නන්න. ඊළඟට කියනවා රුපියල් මිලියන 100 වඩා වැඩි ගනුදෙනු සඳහා මෙන්න මේ විදිහට අය කරනවා කියලා. ඉතින් ඇත්තටම අපි ෂෙයා මාකට් එකට ආධුනිකයෙක් නම් අපිට වැදගත් වෙන්නේ නැහැ මෙන්න මේ යට තියෙන කොටස. මොකද අපි මිලියන 100ක් දක්වා ආයෝජනය කරන්න දෙහිඳ නමුත් ගොඩක් ලොකු මුදල් ප්‍රමාණයකින් ආයෝජනය කරනවා නම් කියන්නේ මිලියන 100 වඩා වැඩි ගනුදෙනු සිද්ධ වෙනවා නම් එයාලගෙන් අය වෙන්නේ මෙන්න මේ කියන ප්‍රසන්ටේජ් එක. මම හිතන්නේ ඒකේ ප්‍රසන්ටේජ් එකේ අපි එකතු අරගෙන බලමු කීයක්ද කියලා. අරට වඩා ගාන පොඩක් අඩුයි කියලා බලමු කීයද කියලා. 0.2ක් තියෙනවා. ඒ වගේම 0.025 තියෙනවා. ඒ වගේම 0.015 බිඳුවක්. ඒ වගේම 0.04. ඒ වගේම 0.3. දැන් මෙතන යටින් කැල්කියුලේෂන් එක දාලා තියෙනවා. මම ඒක දැක්කේ නැහැ. ඒකට පේනවා ඇති 0.6ක ප්‍රසන්ටේජ් 6.125ක ප්‍රසන්ටේජ් එකක් තමයි ඔයාගේ මෙතෙන්දි මිලියන 100ක ගණදු 100ට වඩා වැඩි ගණදුනමක් සඳහා අය කරන්නේ. ඉතින් ඔයා දන්නවා ඇති ඔයා ගිහිල්ලා එක යෝගට් එකක් ගන්නකොට ඔයාට රුපියල් 40ක් නැත්නම් 35ක් ගෙවන්න සිද්ධ වෙනවා. නැත්නම් ඔය යෝගට් 5ක් 10ක් ගන්නකොට ඔයාට සමානලට එකක් ෆ්‍රී හම්බ වෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතෙන්දිත් වෙලා තින්නේ. ඔයා ලොකු වශයෙන් ගණදුන කරනවා නම් ලොකු ගණදුන වලින් නැත්නම් තොග විදියට මේක ගණදුන කරනවා නම්
සල්ලි ගොඩාක් දාලා ගන්න දුන්නු කරනවා නම් ඔයාට එතෙන්දී මේ වාසියල බා ගන්න පුළුවන් ඔයාගේ ගන්න දුන්නු පිරිවැය ගොඩාක් අඩුවෙන් තමයි යන්නේ. ඉතින් මෙන්න මේ හේතුව හින්දා තමයි සල්ලි තියෙන මිනිස්සුන්ට තව තවත් එයාලගේ සල්ලි ඉතුරු වෙන්නේ. මෙන්න මේක තමයි රහස. සල්ලි තියෙන මිනිස්සුන්ට තව තවත් සල්ලි එකතු වෙනවා. එයාලා තව තවත් ධනවත් වෙන්නත් එක හේතුවක් තමයි මෙන්න මේක. ඉතින් එයාලගේ නිතරම ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක නැත්නම් එයාලට හම්බෙන්නේ ඩිස්කවුන්ට් එක නැත්නම් කමිෂන් එක ඉතාම වැඩි. එයාලා ලොකු වශයෙන් මුදල් ගන්න දිනු කරද්දී. ඉතින් මේක කොච්චර අවාසියක් විදිහට දැක්කත් ඒක තමයි එයාලගේ තියරිය. ඉතින් අපිට ඒක අවාසිය කියලා කියන්නත් බෑ. මොකද එයාලා එකපාර මුදලක් මේ වෙනුවෙන් යොදන නිසා ඒකට එයාලට චාන්ස් එකක් දෙනවා. ඒ චාන්ස් එක තමයි මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක භාගයට භාගයක් මෙතනදී ඇත්තටම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක හැදුණු විදිහක් තමයි මෙතන දක්වලා තියෙන්නේ අර වගේම. ඉතින් ඒක වෙනම එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. ඉතින් යට දීලා තියෙනවා ගනුදෙනු පිරිවැය අර විදිහට සාරාංශ කරලා රුපියල් මිලියන 100 නම් කොච්චරක්ද? රුපියල් මිලියන 100 මිලියන 100ක් එහෙම මිලියන 100ට වඩා වැඩි නම් 102ක් නම් කොහොමද එකතු වෙන්නේ කියන එක ගැන වට දීලා තියෙනවා. ඊළඟට තවත් එයාලා යටින් දක්වලා තියෙනවා 2006 පෙබ්‍රවාරි මාස 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අනුග්‍රාහකයෙක් එකම සුරුකුම්පත් එකම දිනේදී එකම තරවකාර හරහා විකිණීම සහ මිලදී ගැනීම හා සහ විකිණීම කළ හොත් ඒ සඳහා කොළඹ කොටස් වෙළඳපොළට මධ්‍යම තැන්පතු ක්‍රමයට හෝ SEC හට දින තුල ගනුදෙනු වලින් අය විය යුතු එක් පාර්ශ්වයක ගනුදෙනු ගාස්තුව අය කෙරෙන්නේ නැත. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න එකම ෂෙයාර් එක ඔයා සම්පත් බැංක් ෂෙයාර් එක අද දිනේදී මිලදී ගන්නවා. දැන් ඔයාට ඔයා හිතන්න එක ෂෙයාර් එකක් මිලදී ගත්ත කියලා රුපියල් 100ට. එතකොට ඔයාට යනවා 1.12ක රුපියල් 1.12ක නැත්නම් රුපියල් 1.12ක ගනුදෙනු පිරිවැයක් යනවා. නමුත් ඔයා මේ ෂෙයාර් එක එදිනම මේක විකුණනවා. විකුණන කොටත් ඔයාට අර 1.12ක ගනුදෙනු පිරිවැයක් චාර්ජ් වෙන්නේ නැහැ මෙතෙන්දී. මොකද එකම ෂෙයාර් එක එකම දිනයක් තුල එකම බ්‍රෝකර් හරහා හුවමාරු වෙනවා නම් එයාලා කියනවා එක් පාර්ශ්වයකට විතරයි මේක ගහන්නේ. නැත්නම් ගනුදෙනු දෙකටම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒක හොඳ චාන්ස් එකක් ට්‍රේඩින් කරන අයට. මොකද නැත්නම් එයාලගේ ගනුදෙනු පිරිවැය ගොඩක් ඉහළ යනවා මිලදී ගැනීම සහ විකිණීම නිරන්තරයෙන් කරන්න ගියොත්. ඉතින් ඒක ගොඩක් හොඳ චාන්ස් එකක් කියලා දකින්න පුළුවන්. ඊළඟට තව දෙයක් කියනවා මිලදී ගන්නා ලද කොටස් ගණන විකුණන ලද කොටස් ගණන හා සම නොවන අවස්ථාවවලදී එය සමාන ගනුදෙනු ගාස්තුව අඩු ප්‍රමාණය විකිණීම හෝ මිලදී ගැනුණු කොටස් වලින් අය නොකරේ. ඒ කියන්නේ කොටස් ගණන සමාන නොවන අවස්ථාවවලදීත් ඒක ඒ විදිහම තමයි කියලා කියන්නේ එකම ෂෙයාර් එක තමයි එයාලා මෙතෙන්දි බලන්නේ. මිලදී ගන්නා ලද මුළු කොටස් සංඛ්‍යාව විකුණන ලද මුළු කොටස් සංඛ්‍යාව හා සම වන අවස්ථාවවලදී ගනුදෙනු ගාස්තු විකුණුම් ගනුදෙනු වලින් අය නොකරේ. ඒත් අය නොකරනවා කියලා තමයි කියන්නේ. හරි. ගනුදෙනු අනුග්‍රාහකයෙක් විසින් එකම සුරුකුම්පත් සිදු කරන මිලදී ගැනීම හා විකුණුම් වල සමස්තය දරව ගාස්තු හා ගනුදෙනු කිරීම නොකිරීම දී සලකා බැලෙන බව කරුණාවෙන් සලකන්න. මේ අර සුරුකුම්පත් වලදී මේක වෙනස් වෙනවා කියලා කියනවා. අනුග්‍රාහකයන් විසින් එකම සුරුම්පතේ සිදු කරන මිලදී ගැනීම හා විකුණුම් වල සමස්තය දරව ගාස්තු හා ගනුදෙනු ගාස්තු අය නොකිරීම තීරණය කිරීමේදී සලකා බැලෙන බව කරුණාවෙන් සලකන්න කියලා කියනවා. උදාහරණයක් විදිහට දෙන X කියන අනුග්‍රාහකයේ ABC කොටස් දින තුලදී ABC කොටස් දිනය තුලදී ගනුදෙනු කරයි කියලා මිලදීගත් කොටස් සංඛ්‍යාව 1000යි විකුණු කොටස් සංඛ්‍යාව 1000යි මිලදීගත් කොටස් සංඛ්‍යාව 4000යි විකුණු කොටස් සංඛ්‍යාව 2000යි විකුණු කොටස් වල වෙනසක් තියෙනවා එතකොට මෙතෙන්දී ඔයාලට පේනවා ඇති ඒක 1000ක වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට බලන්න මෙතෙන්දී මිලදීගත් කොටස් සංඛ්‍යාව 1000යි විකුණු කොටස් සංඛ්‍යාව 1000යි. හරිද? මිලදීගත් කොටස් සංඛ්‍යාව 2000යි විකුණු කොටස් සංඛ්‍යාව 2000යි. එතකොට විකුණු කොටස් විදියට දැන් මෙතෙන්දි විකුණලා තියෙනවා ඔක්කොම 3000ක්. මෙතෙන්දි ඔක්කොම 5000යි. මෙතන 1000ක් වෙන්නන. සම්පූර්ණ මිලදී ගැනීම කොටස් 5000යි. හරි. මිලදීගත් කොටස් සංඛ්‍යාව 5000යි. ඒ වගේම සම්පූර්ණ විකුණු කොටස් සංඛ්‍යාව මෙතෙන්දි විකුණලා තියෙනවා 1000ක්. මෙතෙන්දි විකුණලා තියෙනවා 2000ක්. මෙතෙන්දි මේක 1000ක් තමයි ගාලා තියෙන මෙතන මේ මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ. එතකොට ඔක්කොම 4000යි. එතකොට කිසිදු ගනුදෙනු ගාස්තුවක් විකුණන ලද කොටස් 4000න් අය නොකරේ. විකුණපු කොටස් 4000න් අය නොකරනවා කියලා තමයි කියලා දීලා තියෙන්නේ. ඊළඟට තව උදාහරණයක් දීලා තියෙනවා වී අනුග්‍රාහකයාගේ ABC කොටස් දිනය තුලදී ගනුදෙනු කරයි. මිලදීගත් කොටස් 500යි. විකුණු කොටස් සංඛ්‍යාව 1000යි. මිලදීගත් කොටස් සංඛ්‍යාව 300යි. විකුණු කොටස් 500යි. මිලදීගත් කොටස් 1000යි. සම්පූර්ණ මිලදී ගැනීම කොටස් 900යි සම්පූර්ණ විකුණුම් 1500යි
කිසිදු ගාස්තුවක් මිලදී ගන්න ආලද කොටස් 900න් අයන කරේ. ඒතකොට 900කට තමයි එයාලා හදන්නේ. ඔබට තේරෙනවද? ඒ කියන්නේ නිතරම ඒ ගනුදෙනුව උනාට පස්සේ දැන් ඔයාගෙන් අය වෙනවා මෙතෙන්දී. නමුත් දවස් අවසානයේදී තමයි ඒක තීරණය කරන්න එයාලා. මෙන්න මෙච්චර සංඛ්‍යාවක් ආයේ ඔයාගේ මේ කවුන්ට් එකට එකතු වෙන්න ඕනේ කියලා. මොකද එයාලා අර ගත්තු සංඛ්‍යාව සහ විකිනිච්ච සංඛ්‍යාව क्वांटिटी एक तमाय अदान एकम शाय के दी गणुदेनु सह विकुनुं वेलाती एन वनां एतें दी एकम गणुदेनु वेलाती एन वनां देपत्ते द एकें तमा आयनो करनो एकला मेतन में एक्साम्पल लगें वाट दी लती एने इलंगट तवदेवाल की एन वा सागच्चागल गणुदेनु सह तरव गास्तु कोड़ा स्वेलंद कोला मध्यम तेन पतु क्रमे हा सुरुगुं पत्ता विनिमे क्रमिस में गास्तु आयनो करीम सह सलगानो बेले ස්ථාවර තරව ගාස්තුවක් අදාළ වීම ලෙස විදේශ ගනුදෙනු කරවන්න හා විදේශ තරව කර ආයතනයක් යන දෙපාර්ශ්වයන් අතර ගනුදෙනුවක් සිදු වන විටදී අදාළ තරව කර ආයතනයේ තරව කර ගාස්තුවේ 150%කට නොඅඩු තරව කර ගාස්තුවක් ලැබීම දැක්විය හැක. කියන්නේ ස්ථාවර ගනුදෙනුවක් කියලා කියන්නේ මේක කතා කරගෙන තමයි ගනුදෙනුව කරන්නේ. එතෙන්දී කියනවා 150%කට නොඅඩු තරව කර ගාස්තුවක් ලැබීම දැක්විය හැක කියලා. ඒ කියන්නේ ඒක ගැන සලකා බලනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේම තවත් දීලා තියෙනවා තරවකරගාස්තුව කොහොමද හැදෙන්නේ කියන එක ගැන අර අවුරුතර මුදල් තරවකරගාස්තු කතිකා කරගන්න පුළුවන් කියලා එයාලා දීලා තියෙනවා. ඉතින් එච්චර අපට අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ. ඉතින් ඔයාගෙන් ඔයා මිලියන 100ක් මම හිතන්නේ හැබැයි මෝ වට දාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මිලියන 100ක් ඇතුළත ඔයාට ට්‍රාන්සැක්ෂන් එකක් වා ගන්න ඕන නම් එකම දවසත් දවසක් තුල ඔයාට 1.12ක ප්‍රසන්ටේජ් එකකදී ඔයාට ගාස්තුවක් අය වෙනවා. ඒ ෂෙයා එක එකම දවස තුල විකිනීම් කරනවා නම් එකම ගනුදෙනු එකම ෂෙයා එක ඉතින්දී ඔයාට එකපාර එක පැත්තකට විතරයි ඔයාගේ ගනුදෙනු පිරුවේ ඇතුළත් වෙන්නේ. දෙපැත්තටම ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයාගේ වාසියක්. ඒ වගේම ඔයාට මේක ගැන මේ විදිහට CC වෙබ්සයිට් එකට ගිහිල්ලා තව දුරටත් පැහැදිලිව බලන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඔයාට පෙන්වන මග පෙන්වීම කොහොමද ඔයා බලන්නේ. මෙතන ඉන්වෙස්ටර්ස් ලඳන් ආයෝජකයන් දෙන්නට ඇවිල්ලා ගනුදෙනු පිළිවෙය කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේක මේ විදිහට එක්සැම්පල් එකත් එක්ක හොඳට අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මම හිතනවා වීඩියෝ එක ගොඩක් දික්ුණක් දන්නෙත් නැහැ. වීඩියෝ විනාඩි 12ක් වුණා. හරි නම් සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකනොත් අපි ඉක්මනටම හම්බෙමු.